ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. සක්විති අද විමුක්ති බුක්ෂොප් එකට ගියේ අවසාන වරටත් එහි වැඩ ටික බලා එනවා යයි සිතාය. අද ඔහුට ඔහුගේ පරණ රැකියාවම යළි ලැබින. අදින් පසු පරණ පුරුදු ජීවිතයෙන් පටන් ගන්නවා යයි සක්විති සිතාගත්තේය. ඒ ජීවිතයේ නිදහස්ය. අවසාන වරටත් පොත්තලේ වැඩ ටික සොයා බැලූ සක්විති යන්නට පෙර ශීතාට කතා කළේය. නංගි, ලොකු අයියේ. සක්විති කෙල්ල දෙසම බලාගෙන උන්නේය. හෙට ඉඳලා නංගි මම්මගේ පරණ ජොබ් එකට යනවා. අදින් පස්සේ මල්ලි ඇවිත් මේවා බලයි. ශ්වේතාට දුක සිතුනි. ඇයි අයියේ, කොල්ලට දැන් හොඳයිනි නංගි. ඒත් අයියේ මට පුරුදු ජොබ් කරලා නංගි. බිස්නස් මට අල්ලන්නේ. අනේ මන්දා. ඇයි? මෙහෙට එනේ නෑ යනවා. ශීතා කිවි දුකිනි. එහෙම නෑ නංගි. ටික දවසකින් මල්ලි ආවම මේවා පිරිලා යයි. මං බැලුවේ ඉතින් කොල්ලට බැරි කාලෙනි. ශීතා පුඩුවක් ඇද බර වූවාය. ලොකු අයියේ. මං නිකන් අහන්නේ අයියේ. මාත් ඔයාලා එක්කම ඉන්න නිසා. කියන්න නංගි. විමුක්ති අයියගේ ජීවිතේට දැන් මොනවද වෙන්නේ? එය පිළිතුරු දීමට අමාරු ප්‍රශ්නයකි. කොල්ලාගේ ජීවිතේට මොනවා වේදයි ඔහු දන්නේ නැත. කියන්න දන්නේ නැහැ නංගි. ඒ දෙන්න එකතු වෙන්නෙම නැති වෙයිද? සක්විති මොහොතක් කතා නොකර උන්නේය. අමාරු වෙයි නංගි. දැන් තත්ත්වේ වෙනස්. කොල්ලත් මානසිකව වැටිලානේ උන්නේ. හොඳට හිටපු කාලෙත් ඌ අසරණ වුණා. දෙන්නම පව්. නංගි, වර්ෂාව හම්බ වුණේ නැද්ද? නෑ ඇයියේ. මොනවා වුණාද, කොහෙ ඉන්නවද කියලා දන්නේ නෑ. ඒත් ඇයි? විමුක්ති අයියා වෙනුවෙන් අක්ක ජීවත් වෙනවා ඇති. ඒක ජීවිතේ ආපු දුක්බර කතාවක් වෙයි නංගි. මටත් හිතෙනවා එච්චර ලස්සන ආදරයක් මං දැකලා නෑ. අපේ කාටත් හිතන්න තිබ්බා. සක්විති කිව්වේ වේදනාවෙනේ. ඇයි අයියා එහෙම කියන්නේ? කෙල්ලගේ ජීවිතේට ප්‍රශ්නයක් දැම්මේ මල්ලි. නැත්තම් කෙල්ල තවම අපි ගාව. ආදරේ නොකර ඉන්නේ කොහොමද? කොහොමhari ඒ චරිතය නොපෙනීම ගියා. ඒත් මට හිතෙනවා අයියේ කවදාහරි ආවත් දුකක් නංගි. දැන් තත්ත්වේ වෙනස්. සක්විති කලකිරීමෙන් කීවේය. එයාව අයියේ. කවුද? හිමාලි? අයියා මැරි කරයිද? සක්විති සෑහෙන වෙලාවක් කතා නොකර උන්නේය. සමහර විට සිද්ධ වෙන්නේ එහෙම විය හැක. නොහිතපු දේවල් වෙන්න පුළුවන් නංගි. මටත් හිතෙනවා. ඒ මොනවා වුණත් නංගි, ඔයාට වර්ෂා කතා කළොත් කෙල්ලට කියන්න මට කතා කරන්න කියලා. නංගි කෙනෙක් විදියට මට කෙල්ල වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවා. මේ ප්‍රශ්න මොනවා වුණත් මං කියන්නම්.
අවුරුදු 10 12 කාලේ ඉඳලා මට වඳිනවා. රත්නපුරේ ඒ දවස්වල යද්දි කෙල්ලට 15යි 16යි. ඒ දවස්වල තෙද්දි කෙල්ල කඳුළු පුරෝගෙන ඉන්නවා. මම මැරිලා ඉපදුනේ නෑ නංගි. ඒව අමතක කරන්න. නාලනී නැන්ද හදලා දුන්න බත් කටක් කටක් ගානේ මට මතකයි. එයාගේ දුප්පත් දුවට දෙයක් කරන්න මට බැරි වුණා. ඒක මට දුකක්. සක්විති කිව්වේ එපමණය. ඔහු පොත්තලෙන් පිටට ආවේ තරමක් දුකිනේ. අදින් පසු ජීවිතේ වෙනස්ය. සක්විති ගෙදර ගියේ කාලාන්තරයකට පසු ගෙදරට බඩු ටිකක්ද රැගෙනය. ඔහු නුගේගොඩ ජනතා පොල් ළඟ නවත්වා අලුත් එළවලු පලා ටිකක් ගත්තේය. ගොසරියක් ළඟ නවත්වා ගෙදරට හාල් පිටි සීනි ටිකක් ගත්තේය. ඒ ළඟම තිබූ සාප්පුවකට ගොඩ වී දුවට කැරකෙන සත්තු ඇති මෙරිගෝල්ඩ් එකක් ගත්තේය. සියල්ලම රැගෙන සක්විති ගෙදර යද්දී මේදාට පුදුමය. ඇයි මහත්තයෝ මේ කවදාවත් නැතුව? සක්විති සිනාසුනේය. නිකං බඩු ටිකක් ගත්තා. පොලෙත් ගියා. එතන හොඳයි බඩු ගන්න. සක්විති බඩු ටික කුස්සිය මේසේ උඩ තබා තම බිරිඳ දෙස බැලුවේය. මට ජොබ් එක ආයෙත් ලැබුණා බබා. මේතා දිනෙත් බර කළාය. ඈ පැතුවේ ඒ රස්සාව ලැබෙන්නට එපායයි කියාය. ලැබුණා. පඩියත් වැඩි කළා. පාවිච්චියට වාහනයකුත් දෙනවා. දැන් වැඩ බාර ගන්නවද? ඔව්. සඳුදා ඉඳලා මං ඔෆිස් යනවා බබා. මගේ පරණ පුරුදු ජීවිතේ. ඒක ෂෝ. සක්විති කමිසේ බොත්තම් ගලවමින් කීවේය. මං බුක්ෂොප් එකටත් ගිහින් ආවේ. අද වැඩ ඔක්කොම බාර දුන්නා. යතුරත් ශීතාදට දුන්නා. එකවුන්ස් ටිකත් චෙක් කරලා බෑන්ක් එකටත් කතා කරලා ආවේ. අදම මට ආයෙත් යන්න වෙන්නේ නෑ බබා. මේදාගේ හිතට මහා අමුත්තක් දැනේ. දැන් මල්ලිට දුක හිතෙයි. මං ඌ ගැන දන්නවා. ඌ මං ගැන දන්නවා. සක්විති එහෙමම මොහොතක් ඇඳට බරවිය. කෙල්ල උන්නේ නිදාගෙනය. ඔහු ඒ කතක් ඒ පුංචි හිසට ලංකලේය. අම්මත් බැන්නා. මොනාටද? ලොකු පුතා මොකටද රස්සාවට යන්නේ කියලා. සතුටින් ඉන්න ජීවිතයට දෙයක් ලැබුණම ඇති. සක්විති කීවේ මේදා දෙස බලාගෙනමය. මං තාත්තටත් කතා කරලා කිව්වා. අද? තාත්තා කිව්වා ලොකු පුතාගේ කැමැත්තක් කියලා. මට බැරි කාලෙක මේවා මල්ලි එක්ක බලාගනින් කිව්වා. ඒකනේ තාත්තට බබා තව සෑහෙන කාලයක් ඒවා පුළුවන්. සක්කිති කිව්වේ එපමණය. මාත් අද මල්ලි අම්මයි එක්ක කතා කළා. අම්මත් බයේ ඉන්නේ. ඇයි? කොයි වෙලාවක හරි වර්ෂාවෙත් මල්ලිගේ ඔළුව ආයෙත් කයි කියලා. සක්විති වේදනාවෙන් බිම බලාගත්තේය. මටත් එහෙම හිතෙනවා. මල්ලි මොනාද කිව්වේ? එයාත් තාම කෙල්ල ගැන හිතනවා. එහෙමනේ පිස්සු වට්ටලානේ ගිහින් තියෙන්නේ. ඒකනේ මෙච්චර හරියක් උනේ. ආදරය ගැන මේ තරම් දන්නා මේදා මෙහෙම කතා කිරීම සක්විතිට පුදුමය. මං පුළුවන් තරම් පැහැදිලි කරලා දුන්නා මල්ලිට. හිතක ඇති ආදරය බිඳීම පවකි. හෙමේට හිතයි. කා ගැනද? හිමාලි ගැන.
සක්කිති කතා කළේ නැත. ඔයත් කිව්ව තහයි. මොනාද හිමාලි ගැන? මම මගේ ජීවිතේ කාටවත් බලපෑම් කරන්නේ නෑ බබා. මල්ලිනේ මට බෑ. මොකද මේ වෙලා තියෙන්නේ? ඒ ප්‍රශ්නය ඇසියුත්තේ මේ දාගෙන් මේ සක්විතිට සිතුනි. සක්විති තම බිරිඳට මේ තරමටම ආදරේ කරන්නේ ඇයලව අනිත් ගෑනු හිතනවට වඩා වෙනස් ලෙස සිතන ගෑණියෙක් නිසාය. ඒත් දැන් තම ගෑණිත් හිතන්නේ අනිත් ගෑනු හිතන විදියටම නොවේදැයි සක්විතිට සිතුනි. බබා, සක්විති කතා කළේ ඇඟ සෝදාගෙන එන්නට යන්නට පෙර ඇගේ හිසට අත තබාය. දෙයක් කියන්නම්. ජීවිතේ බබා පස්සේ කාලෙක පසුතැවෙන්න වෙන වැඩ කරන්න එපා. සක්විති කිව්වේ එපමණය. ඉස්සර කළා දැන් කරන්නේ මේදා කීවාය. සක්විති කතා නොකරම ගියේ සමහර වෙලාවට ගෑනු තරම් උඩඟු ජාතියක් ලොව නැත. උඹ මේ චරිත අතරට ආයෙත් නාවේ ඇයි කියලා දැන් මම දන්නවා. උඹ නංගි අපිට වඩා බුද්ධිමත්. දුප්පත්කමම උඹට ජීවිතේ උගන්නලා. මගේ මල්ලි කාව හරි බඳි. ඒත් උඹ තරම් කෙල්ලි ඌට ලැබෙන්නේ. උඹ හරි පිරිසුදු ආදරයක් තියෙන කෙල්ලෙක්. උඹට හොඳක්ම වෙන්න ඕන. එච්චරයි මේ ලොකු අයියා පතන්නේ. සක්විති ඇඟ සෝදමින් පැතුවේ. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.